ඔහොට්ටුවේ මන්ත්‍රීවරු සරත් ෆොන්සේකා මහත්තය සම්බන්ධෙන් කොල එලිපත්තු කරනවා. සරත් ෆොන්සේකා මහත්තය පොහොට්ටු අමාරුවේ දාන්න යන්නේ. ඔහු වරක කිව්වා තමන් මානසික ආතතියකින් පෙළෙන්නේ කියලා. යුද්ධිතාම තියුණුව පවතින කාලේදී යුද හමුදාවෙන් පැනලා ගිහිල්ලා ඇමරිකාවේ පදිංචි වෙලා අයියා ජනාධිපතිවරයා වුණාට පස්සේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට ඇවිල්ලා බෙල්ලෙන් ටයිගටේ ලෙහා ගන්න බැරුව සීතල කාමරවලට වෙලා හිටපු කෙනෙක්. ඌවකට ආරක්ෂක හමුදාවේ ප්‍රධානියා විදිහට අපි දැක්කහු බොහොම වගකීමකින් එදා කියනවා මාධ්‍ය හමුවල. මානව හිමිකම් පිළිබඳ නීතිඥවරයෙක් වෙන වැලියමුණ මහත්තයාට යමක් කරන්න කියලා මට කතා කරලා කිව්වා. මම බැහැයි කිව්වහම ඊට දවස් 3කට පස්සේ මට ආරංචි වුණා මේ වැලියමුණගේ ගෙදරට බෝම්බ ගහලා කියලා. මම ඇහුවා කවුද බෝම්බ ගැහුවේ, මොකද්ද මේ කලේ? එතකොට කිව්වා එන්දවිතානගේ කොල්ලෝ ටිකක් දැම්මල මේක කෙරෙව්වේ කියලා. මේ ඔහුගේ ඉතිහාසය මේ විදිහට කිව්ව සරත් ෆොන්සේකා මහත්තයා. දැන් කියනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව අපේක්ෂකත්වයට පත් කර ගැනීම සුදුසු දෙයක් කියලා. ඒ පොහොට්ටුවේ හිතසුව පිණිස කියන දෙයක් නෙවෙයි. මේ රටේ ජනතාව මිලිටරි නායකයෝ ඉල්ලන්නේ නැහැ. යුද්ධය දිනුවයි කියලා රට දිනා ගන්න බෑ මිලිටරි නායකයන්ට. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අත්වෙන ඉරණම 2010 සරත් ෆොන්සේකා මහත්තයාට අත්වුණු ඉරණමම තමයි.